अतीतयक कंगुलु एक गनु देनु करना मट मगे मगे आदर විශ්වන්ත කීයද ප්‍රතිශතය මම හිතනවා 180ට වැඩි ඇවිල්ලා ඇති කියලා 180ට වැඩි කීයද 183ක ප්‍රතිශතයක් තමයි මනුජය විශ්වන්ත ලබා ගන්නෙ රුවන් ඔබ තමයි මුලින්ම ලබා දුන්නේ මනාපය 182ක ප්‍රතිශතයක් ලබාගෙන තියෙනවා ඔව් සර් ගැත්තරම මනුජය අපි රියසල්ස් වල ඉඳලා අඳුරගත්ත ඔහුගේ වොයිස් එක. ඉතින් මනුජය ඇත්තරම මේක චිත්‍රපට ගීතයක් සරංග ඔබ දන්නවා. මේ සමල සඳනේ. ඇත්තරම මේ ගීතේ සංගීතඥයාට ඕන උනේ මේ ගීතේ ඇත්තර බලන්න සම්පූර්ණ ගීතේ දුවන්නේ මුල සිට අග දක්වා වයලීනේ කියන ඉන්ස්ට්‍රුමන්ට් එකේ. අනිත් ඉන්ස්ට්‍රුමන්ට් බැක් කරාට වයලීනේත් එක්ක හඬ තමයි වැඩිපුර මේ ගීතේ කතාව. මොකද චිත්‍රපටයේ අදහස සහ රචකයාගේ අදහස එළියට ගේන්න ඕන නිසා මම හිතනවා සංගීතඥයා ඒ ඉන්ස්ට්‍රුමන්ට් දෙකෙන් වයලීනේ සහ වොයිස් එක කියන එක ප්‍රමුඛත්වයේ දීලා ප්‍රොමිනන්ට් කරලා එළියට අරන් තියෙනවා. එතකොට අපිට වයලීන් හඬ ඇහෙනකොට හරි මේක වෙරි ක්ලියර් හරි සංවේදී හරිම ලස්සනයි අහගෙන ඉන්න පුළුවන්. එතකොට ඒ සමානව හඬත් ඒකට යන්න ඕනේ. එතන මම හිතනවා මනුජය ඒකට සාධාරණයක් කරා. ඉතින් ඔයාලට හොඳ වොයිස් එකක් තියෙනවා. සුබපතනවා. ඉදිරියේ මම හිතනවා මීට වඩා තරඟකාරී ගීත ඔයා තෝරගනි. ඉතින් සුබපතනවා පුතේ. තව පොඩි පොඩි අඩුපාඩු තියෙනවා. හැබැයි අද මට වාගේ ගාණිය සම්බන්ධව හැපි. Right. All the best. God bless you. Thank you, sir.
Nirosha. Manujaya ma hitanne me geethaya oyage vayasath ekak gaththama tikak bara wedi. Me geethaye tiyena hangim gaayane tamai mulu geethaye purawatama vihidila tiyenne. Etukota me geethayata adalawa oba oya podi vayasaka daruwek tama e siyalu ekenawa me me addakima gana oyata kisima adahasak nathuwa tamai wa මේ ගීතය ගායනා කරන්න. එතකොට මේකේ වා බලලා තියෙන ශෘතියට ගායනා කිරීම කොහොමද හැඟීම් ප්‍රකාශ කරන්න ඕනේ? ඒ වගේ ඒකට ගැබ් වෙලා තියෙන මූලික ගුණාංග ටික වා බලලා වා ගායනා කරන්න තෝරගත්ත මේ ගීතය. අද දවසේ ඇතුළතදී මම හිතනවා මීට වඩා අපිට යමක් කරන්න පුළුවන් කියන හැඟීම මට තිබ්බා. තියෙනවා මං හිතනවා ඉදිරියට ඔබ ගියොත් මේ බැටල් එකේදී ඔබ ඉදිරියට ගියොත් අනිවාර්යෙන්ම ඔබට මීට වඩා දෙයක් කරන්න පුළුවන් මොකද මේ තියෙන පීඩනය සහ තිගැස්ම කියන දේවල් එක්ක ඔබ අද මේ මට්ටමින් ගායනා කරගත්තා කියන්නේ අනිවාර්යෙන් ඔබට ඉදිරියට ඊට වඩා හොඳින් ගායනා කරන්න පුළුවන් කියන විශ්වාසය ඇති වුණා ඇතතරම මට විශේෂයෙන් කියන්න ඕනේ මනුජය ඔයා තාම පොඩි දරුවෙක් ගීතයක් තෝරා ගැනීමේදී හෝ අපි ගායනා කරලා පෙන්නනකොට මේ තනගයක් තුල තමන්ගේ අනන්‍යතාවය තහවුරු කර ගැනීම තමයි ඉතාම වැදගත් වෙන. මොකද ඔබව මතක හිටින්න නම් ඔබ තව කෙනෙක් වෙලා හරියන්නේ නැහැ. ඔබ ඔබව මතක තියාගන්න ඔබගේ අනන්‍යතාවය. මොකද දක්ෂතාවයට හැම වෙලෙම අපිට චැලෙන්ජ් කරන්න පුළුවන්. මොකද ශාස්ත්‍රයක් ගත්තම විශේෂයෙන්ම ගායක ගායිකාවන්ගේ මුළු ලෝකෙම ගත්තත් ඒ හැම ගායක ගායිකාවක්ම ඉස්මතු වෙලා තියෙන තමන්ගේ අනන්‍යතාවයත් එක්ක. ඒ අනන්‍යතාවයට මොනතරම් ප්‍රේක්ෂක පිරිසක් එකතු වෙනවාද කියන හේතුව මත තමයි කවුද කොතනද ඉන්නේ කියන එක තීරණය වෙන්නේ. අද රුවන් ගත්තා තමන්සර් ගත්තත් කවුරු ගත්තත් මම කියන්නේ මම ගත්තා. ඒක නිසා ය අනන්‍යතාවය හැම වෙලේම රැක ගන්න උත්සාහ කරන මනුජයව තාම් කුඩා දරුවෙක් නිසා කියන්නේ අනාගතයක් පේන නිසා කියන්නේ මම සතුටු යාගේ ගායනයට අද දවසේ. අමල් අද ආරම්භම කොහමද? උඟ කාලයකට පස්සේ මයික් එක తీපු දැන මතකන. හොයාගත්තොත් කියනවා. ඔව් හොයාගත්තොත් කියනවා කියලා. හොඳයි. ඇත්තටම අර අඩුපාඩු නැතුව නෙවෙයි අඩුපාඩු තිබුණා. නමුත් ගීතය තෝරා ගැනීමේදී තමයි පුතා මූලිකත්වය දෙන්න ඕන තමන්ගේ වොයිස් එකට සහ ඒක මොකද තරඟකාරීත්වයත් එක්ක ගීතය ගායනා කරන්නේ කොහොමද කියන එකට. ඉතින් අඩුපාඩු තිබුණත් ඔබගේ අර ඊයේ දවසේ පටන් ගත්ත දවසේම කියපු දේ තමයි අනාගතය ගැන ඉඟියක් දෙන්න පේනවා නම් ඒකට අපිට උදව් කරන්න පුළුවන්. ඉතින් මේක මේ ෆස්ට් රවුන්ඩ්. ඉතින් මේකේදී ඇත්තටම අද දවසේදී ගායනය අඩුපාඩු තිබුණත් මට සතුට වෙන්න පුළුවන් මං වගේම තමයි මේ දෙන්නත්. ඉතින් ඒකින්ද තමයි ලකෝකොල් ලකුණු තුන හම්බෙලා තින්නේ. God bless you පුතා. බලමු මනුජය අනාගතය ගැන අපිට හැබැයි ලොකු අනාවැකි තියන්න පුළුවන් වේදිකාවක් නෙමෙයි මේක.